സാം ദിനക്കും ലക്ഷപതിയെ, സാം മാസേക്കും മില്യണപതിയെ, കലീൻ മില്യണപതിയെ. 2024 അയവ്യയ യോജനാവ സംബന്ധයෙන් പാർശ്വ രസക് അദത് അദഹസ് പലകല. මේක පොඩි මිනිහට ඔටුනු පලන්දපු අයවැය. නාගරික නිවාස වාසීන්ට තමන්ගේ නිවසේ පදිංචි නිවසේ කුලිය අත් හිටවලා රජයේ ඒ වගකීම බාර අරන් තියෙනවා. මේක ලොකු සහනයක්. මේ අසාධාරණ විදිහට ගහන බදු අයින් කරලා සාධාරණ බදු ප්‍රතිපත්තියට එන්න කියලා අපි ඉල්ලීම් කරලා තිබුණා. නමුත් ඒ සම්බන්ධව ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු කරලා නැහැ මේ අයවැයනුත්. ඒ නිසා අපිරේදී අපිට දැවැන්ත සටනක් තියෙනවා මේ ආණ්ඩුවත් එක්ක කරන්න. මේ අවුරුද්දේ අපි 13185ක පමණ අයිතම ප්‍රමාණයක් පාවිච්චි කරා මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ලබා දීම සඳහා. නමුත් 8017ක් අයිතම ලබන අවුරුද්දේ මේ රටේ සෞඛ්‍ය සේවාවට එන රෝගීන්ට පාවිච්චි කරන්න බෑ කියලා නීත්‍යානුකූලව තහවුරු කරලා ඉවරයි. ඒ අනුව 60%ක් අයිතම ලබන අවුරුද්දේ රෝගීන් වෙනුවෙන් පාවිච්චි කරන එක තහනම් කරගෙන තියෙනවා. ආණ්ඩුව යෝජනා කරනවා පළාත් සභා මට්ටමින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. අපි පැහැදිලිවම කියනවා මාතර බත්කඩ ගමෙන් ගමට දැම්මට විශ්වවිද්‍යාල එහෙම දාන්න බෑ. මේ දැනට තියෙන විශ්වවිද්‍යාල පද්ධතියට වෙන් කරන ප්‍රතිපාදන 0.23 දළ දේශ නිෂ්පාදනය. ලබන අවුරුද්දත් මේ අවුරුද්ද වගේ ගත වුණොත් තවත් මේක කඩා වැටෙන ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. බංකොලොත් වෙච්ච රටක් ඉදිරියට යෑමේදී අවශ්‍ය වන්නේ උපක්‍රමක විදියට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් වැදගත් වන තීරණ ගත යුතු අයවැයක්. මේක ස්මාර්ට් අයවැයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. නිතරම කියන දෙයක් තමයි මේ රාජ්‍ය සේවයේ බරක්, රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියලා ඒ පැත්තෙන් චෝදනා එල්ල කරනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපි ඇවිල්ලා යෝජනා දීලා කියනකොට මේ රටේ විධායකට සහ ව්‍යවස්ථාදායකට සහ කැබිනට් එකට ඒක අඩු ගානේ අයවැය තුල යෝජනාවක් ඉදිරියට ඇතුළත් කරන්න බැරි නම් ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. ඉංගිම නඩත්තු කරන්න විදියක් නැහැ, මැදිරිය නඩත්තු කරන්න විදියක් නැහැ, සංඥා පද්ධතිය නඩත්තු කරන්න විදියක් නැහැ, උපාංග උපකරණ ලැබෙන්නේ නැහැ, තනතුරු පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා, මේවා පුරවන්නේ නැහැ. ඒ නිසා දුම්රිය සේවාව පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් දැන් කාලෙක සිට ඇති වෙලා තිබෙනවා. මෙන්න මේ තත්ත්වය සමනය කරන්න ආණ්ඩුව 2024 අයවැය ලේඛනයෙන් මොකද්ද ගනිපු පියවර? ඒ වගේම අපි ආණ්ඩුවට බල කර සිටිනවා තැපැල් දෙපාර්තමේන්තුව, රාජ්‍ය බැංකු, ටෙලිකොම් වගේ සියලු ආයතන මේ රාජ්‍ය සම්පත් විකුණන්න ඉදිරි අයවැය මාර්ගයක් කරගන්න ලෑස්ති වෙන්න. ලබන අවුරුද්දේනකොට රටේ බදු 32%කින් වැඩි වෙද්දී ඍජු බදු වැඩි කිරීම 25%යි. ඒක රුපියල් 50 තින ආදායම තියෙන පවුලකට මාස 12න් මාස 3ක පඩි වියදම් කරන්න වෙන්නේ කාටද? ආණ්ඩුවට බදු ගෙවන්න. ඒ නිසා මේකේ බර අලුත උපන් දරුවාට පවා එනවා මේ බදුවර බර. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.